ජනතාව අතර ජාතික ජනමලයේ තියෙන ප්‍රසාදය අඩු කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ හිතන එක එක දේවල් දදා බලනවා. වෙන්නස මගේ ගෙදරටත් දාපු ACL ෆයර් ගාඩ්. ඒව නිකන් දේශපාලනේ අඳබාල වැඩ. සජිත්ත දැන් කරමින් ඉන්නේ එහෙම දේවල්. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය දිහා බලලා ඒගොල්ලෝ හිතුවා ජාතික ජනබලවේගයේ දැන් අපිට කී කියයි හිටියේ එහෙමනේ කෝ ජනබලවේගයේ ප්‍රතිපත්ති කෝ වැඩපිළිවෙල කෝ කියලා හා හිටියා. අපි මාස ගාණක් එක එක ශේෂ්ත්‍ර පිළිබඳව විධිමත්ව අධ්‍යයනය කරලා ඒවේ අත්දැකීම් දිනයත් එක සාකච්ඡා කරලා ඒ ශේෂ්ත්‍රවල යෙදෙන ජනතාවත් එක සාකච්ඡා කරලා හොඳ වැඩපිළිවෙලක් හැදුවා. 26 වෙනි දවසේ ඉඳි දැක්කුවා. ඒ වැඩපිළිවෙල දැක්ක විතරයි සෙට් එකන නිකන් භූමි දෙල් ගෑවිච්ච ගැරඬි වගේ බවට පත් වුණා. ඒක විවේචනය කරන්න පටන් ගත්තා. කමක් නැහැ. ප්‍රතිපත්ති විවේචනය කරන්න කමක් නැහැ. හැබැයි ඒක බල්ල බොරු කියන්න එපා. බොරු කියලා අහුවෙන්නත් එපා. දැන් කීප දෙනෙක් අල්ලගෙන ඉන්නවා. ඒ අයට විරුද්ධව අපි නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නේ. අපේ ප්‍රතිපත්ති ඉදිරිපත් කළ දවස් කීපයකට පස්සේ සජිත් ඉදිරිපත් කරාගේ ප්‍රතිපත්ති කියනවා. ඕක 22 ඉදිරිපත් කරන්න තිබ්බා හරියන්නේ නැහැ. ඇතුලේ කචල් හර්ෂ එකක් කියනවා. ගොඩේව තව එකක් කියනවා. සජිත් ගොළුවේ තියෙන තවම විකාර. ඔය ප්‍රතිපත්ති කර දාන්න අමාරුයි. එසක් කොහොමෙන් කොහොම හරි කල්ියා කල්ගියා කල්ගියා කල්ගියා. යන්දා කර පෞගේ දවසක මොකක් කර ලියවිල්ලක් කියලා දැම්මා. ඒ කරගෙන ගියා මහානායක හඳුරු හම්බෙන්න. මහානායක හඳුරු මොකද වෙන්නේ? බලන්නු කිදී අනු කුමාර සානක සහෝදරයා 16 වෙනිදා උදේ මහානායක හාමුදුරුව හම්බෙන්න ගියාම උන්නාසලගේ ප්‍රතිචාරය කොහමද? සජි ප්‍රේමදාස ගියාම ප්‍රතිචාරය කොහමද? ආණ්ඩෝණේ ගැහුවා. නේද? පච්ච නෙමෙයි නේද තියෙන්නේ කියලා මැව්වා මේ. පච්චම තමයි තියෙන්නේ. වෙනම මොකුත් නැහැ. ඒක ඇත්තට කියවන්න දෙයක්වත් නැහැ පච. දැන් ඒගොල්ලෝ වැඩේ පටන් ගන්නෙ මෙහෙමයි. මේ රට හදන්න අධ්‍යාපනයේ සෞඛ්‍යයේ වියදම් කරන්න ජනතාවට එක එක දේවල් බෙදන්න ඒගොල්ලෝ සල්ලි හොයන්න හිතන් ඉන්නේ මේ දේශපාලනයේ තියෙන නාස්තිය දූෂණය නැති කරලම කියලා. එහෙම එකක් තියෙනවා. හරිද? ඒක හරි ලස්සන වාක්‍යයක්. හැබැයි අතුරට ගිහිල්ලා බලනකොට ක්‍රියාමාර්ග මොකක්වත් නැහැ. අපි කියනවා ජාතික ජනවලයේ හැටි අපි ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපි දේශපාලඥයන්ට දෙන වර ප්‍රසාද කප්පාදු කරලා දේශපාලඥ මහජන සේවකේ බවටපත් කරනවා. අනේම ගත්තාම පළවෙනි වැඩේ മന്ത്രിවරුන්ට මතක තියාගන්න. മന്ത്രിවරුන්ට, ඒ කියන්නේ අවතිලත් එක්ක മന്ത്രിවරුන් ලබා දෙන වාහන පාමිට් එක නතර කරනවා. മന്ത്രിවරු රජයෙන්ල දහරි බය වෙන්න එපා. සජියල කියන බොරුවට අහු වෙන්න එපා. ඕගොල්ලන්ට තියෙනවා වරප්‍රසාදයක්. අඩු ගන්න ඒකත් නොදුන්නොත් ඕගොල්ලෝ මෙරට අතහැරලත් යනවා. වැටුම ප්‍රමාණවත් නැහැ. ඒක නිසා ඕක හරි දෙන්න ඕන. ඒගොල්ලන් නෙමෙයි මේ කියන්නේ. മന്ത്രിලට දේශපාලඥයන්ට පර්මිට් දෙන්නේ නැහැ. මොකද කරන්නේ? පර්මිට් එක අරගෙන රුපියල් ලක්ෂ 350ට 400ට 450 විකුණ ගන්නවා. ඒ මොකටද පර්මිට් එකක් දෙන්නේ? අපි කියනවා පර්මිට් අහස කරනවා කියලා മന്ത്രിවරුන්ට දෙන්න. සජිත් එක වචනයක් කියනවාද ගැන මේ ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව පර්මිට් එක දෙන්න. අපි කියනවා ඒක අමතක කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් එක වාහනයක්. ඇයි අමතක වාහන පෙරක් අරගෙන යන්නේ? මොකටද? මොන ඔබට වේන්න. ඔබේ බදු මුදල් වලින් ඔබට නිකන් මේ മന്ത്രി අමතක රාජ්‍ය පෙන්වන්න වාහන කීපකින් වේගෙන් ගියා. මොක වේගෙන් ගිය රට හැදුවද? වේගෙන් රට බංකොලොත් කරා. රට හැදුවේ නෑ වේගින් ගිහිල්ලා. වාහන පෙළපළ කරගෙන ගිහිල්ලා. දැන් සජිත් කියනවාද ඒගොල්ලෝව වාහන සීමා කරනවා කියලා? නෑ. එයා කොහොමද කියන්නේ? සජිතුත් විපක්ෂ නායක හැටියට කොයිතරම් වාහන පාවිච්චි කරනවද? රජේ වාහන. රජෙන් දෙන තෙල් ටික ඔබේ බදු වලින් ගන්න තෙල්. වාහන මදි. මේනියාව. මීට මාස දෙකකට කලිනුත් ඔය සජිත් ජනාධිපතිට ලියලා තව වාහන ගත්තා විපක්ෂ නායකයාට. ඒ ගුවන් වාහන ගන්න තෙල් දෙන්න සිද්ධ වෙනවා.
විටින් විට විටින් විට මදි කියනවා. ඔන්න බලන්න තව දවස් දෙක තුනක් යනකොට ආයෙ කියයි ආරක්ෂා මදි තව දෙන්න කියලා. ඉතින් අපි පොලිස්දාරි මහත්තුරුන්ට STF ගෑයට එයා පරිස්සම් ගන්න සිද්ධ වෙලා තියෙනවා. අපි ජාතික ජනබලවේගයේ ආණ්ඩුවකින් අපි ගන්නවා ඒ බුද්ධි වාර්තා ඒව අනුව එහෙම සෙක්‍රටරියට් එකක් නැති කාටවත් එවැනි ආරක්ෂාවක් දෙන්නේ නැහැ. සාමාන්‍ය මහජනතට ජීවත් වෙන්න එහෙම ආරක්ෂාවක් ඕනේ නැහැ. ඔය යන්නේ අර වාහන වගේම තමයි ඔබට පේන්න. ඒකට තමයි හැමතික ලෙවල් එක වැඩි වෙන්නේ. ඊළඟට අපි කියනවා මේ රටේ අමාත්‍යංශ සංඛ්‍යාව අපි 25කට ගේනවා. අමාත්‍යංශ 25යි. ඒක දානවා ව්‍යවස්ථාවට. අමාත්‍යංශයක් කිව්වම ඇමතිවරයා එයාගේ උපඇමතිවරයා. ඒතොර එකම කාර්ය මණ්ඩලය. එකම අමාත්‍යංශ ගොඩනැගිල්ල. එකම අමාත්‍යංශ ලේකම් කෙනෙක්. එකම අමාත්‍යංශයේ මොනවාරි අතිරේක ලේකම්, දේ සහකාර ලේකම්, එකම ස්ටාෆ් එකක්. ඒක අමාත්‍යංශයක්. ආය වෙන වෙන වියදම් නැහැ. නියෝජ්‍ය අමාත්‍යල වෙන වියදම් නැහැ. අප රණදී වික්‍රමසිංහල මොකද කරේ? වෙන ගේමක් ගැහුවා. ඒක 2015 සජිත්ල කට්ටිය. ඒවලම රාජ්‍ය අමාත්‍යල කට්ටිය. රාජ්‍ය අමාත්‍යල. ගෝඨාභයත් එක්ක ඉස්සර අරගෙන ගියා. දැන් පියල් කවුද? රාජ්‍ය අමාත්‍ය. විදුර කලින් රාජ්‍ය අමාත්‍ය දැන් කැබිනට් අමාත්‍ය. අනුබල දීලා දින්න මොකද්ද? රාජ්‍ය අමාත්‍යකම්. මොකද්ද අප කැබිනට් අමාත්‍යකම රාජ්‍ය අමාත්‍යකම වෙනස? එක වෙනසයි තියෙන්නේ. අර හැම සතියකම රැස් වෙන කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා හැමදාම වාඩි වෙන්න බෑ. කැබිනට් ඇමති නැත්තම් යන්න පුළුවන්. වරප්‍රසාද කැබිනට් ඇමතිගේ වගේමයි. වෙනම අමාත්‍යංශයක් රාජ්‍ය අමාත්‍යංශය, වෙනම ලේකම් කෙනෙක් ඉන්නවා, වෙනම කාර්ය මණ්ඩලයක් ඉන්නවා, වෙනම වාහන දෙනවා රාජ්‍ය අමතිට, වෙනම තෙල් නිකුත් කරනවා සියලු වරප්‍රසාද, වෙනම පෞද්ගලික කාර්ය මණ්ඩලයක් තියෙනවා. දැන් බලන්නකෝ ඔය අනුකව පාරේ යනකොට කැබිනට් ඇමති කෙනෙක් තරම් වාහන පාවිච්චි කරනවානේ. එයාට වෙනම පොත්කලේ කාර්ය මණ්ඩලයක් ඉන්නවානේ. ඒ පුත්‍රි කාර්ය මණ්ඩලයට ටෙලිෆෝන් ද ඒගොල්ලන්ගේ ගාස්තුද සේරම ගෙවනවානේ. ඒ කියන්නේ අපිට කොළේ වහලා ගහන වැඩක් තමයි රාජ්‍ය අමතිකම කියලා කියන්නේ. කැබිනට් කියලා ගොඩක් දාන්න බැරි වුණාම කැබිනට් එකයි රාජ්‍ය අමති කියලා දෙකක් දා ගන්නවා. අපි බොහොම පැහැදිලිව කියලා තියෙනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකදී රාජ්‍ය අමතිකම් නැත. හැබැයි දැන් රජයේ නාස්තිකාර වියදම් ඉතුරු කරලා අධ්‍යාපනයට සෞඛ්‍යයට දෙනවයි කියන සජිත් එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දාලා තියෙනවා එයාගේ යෝජනා කරන අමති මණ්ඩලයේ කැබිනට් 30යි රාජ්‍ය අමතිවරු 40යි ඔක්කොම කියද 70යි 70යි ඉතින් වෙනසක් තියෙනවද වෙනසක් නැහැනේ වෙනසක් නැහැනේ ඒක ලියලමත් දාලා ලියලමත් දාලා කැබිනට් සහ කැබිනට් නෝන 70යි. ඒ කියන්නේ මොකද්ද? එන්න හදන්නේ. එදා රාජපක්ෂලා ඊට පස්සේ රනිල් සිරිසේන සජිත්ලා ඒගොල්ලෝ ඇමතිවරු හැටියට භුක්ති විඳපු වරප්‍රසාද සියල්ල එයා කාරණෙන් භුක්ති විඳින තමයි සජිත් ඔය කැසපට ගහන්නේ. අපි කියනවා විශ්‍රාමික ජනාධිපතිලා බලා ගියා ගැනීම රජයෙන් ඉවත් කරනවා. සජිත් වචනයක් කියන්නේ. අපි කියනවා දේශපාලකයන්ට විශ්‍රාමයක් දෙන්නේ නැහැ. රජින දහ රජයේ සේවකයන්ට දෙනවා විතරක් නෙමෙයි. අපි අනාගත බලාපොරොත්තුව මෙරට හැම ජනතාවටම ඔබ ස්වයං රැකියාවක් කරත්, පෞද්ගලික රැකියාවක් කරත් ඔබ හැමදෙනාටම ජීවත් වෙන්න පුළුවන් හොඳ විශ්‍රාම ජීවිතයක් සාතිකරණයක අපි ආණ්ඩුවක් හැටියට බාර ගන්නවා. ඔන විශ්‍රාම වැඩ ක්‍රමයක් ගේන්න. අපි කියන නිසා දේශපාලකයන්ගේ විශ්‍රාම වැඩක් නැති කරනවා. සජිත් වචනයක් කියන්නේ. ඒ වචනයක් කියන්නේ. ඉතින් කොහොමද දැන් ඒගොල්ලෝ රට හදන්න යන්නේ? ඒ රාජ්‍ය වේදන් අඩු කරලා නම් ඒක නම් දරුවන් උගන්වන අධ්‍යාපනයට දෙන්න සෞඛ්‍යයට දෙන්න හදන්නේ. කොහේ ඒවා අඩු කිරිලි මොකක්වත් නැහැ. ඒක නිකන් කිසි වැදගත්කමක් නැති ලියවිල්ල. නිකන් අතට අහුනෝ කියවලා බලන්න සමහර දැන් ජනතාවගේ බදු අඩු කිරීම් තියෙන්නේ කොහොමද දන්නවද? ආ එවැනි බදු අඩු කිරීම් සලකා බලනු ලැබේ. එහෙම දානවද අප ප්‍රතිපත්ති වලට? සලකලා බලන්න දාන්න ඕන. මොකක්hari ස්ථිර එකතාවයකට ඇවිල්ලා රයිට් අපි මෙන්න බදු මේ ගානට අඩු කරනවා. අපනාඩ මොනවා සහන දෙනවනම් මෙන්න සලකා බලන ඔය ප්‍රතිපත්ති වලට දාන්න ඕනේ. ඒ කියන්නේ ඒකත් ෆේල්. ප්‍රතිපත්තිය ෆේල්,
කණ්ඩායම ෆේල්, නායකයා ෆේල්, ඔක්කොම ෆේල්. ජනරාලි වලින් ඒ ෆේල්. අපි තිබුණා එකක වෘත්තිය නේද කර ලොකු සමුළු. තව තියෙනවා මේ 7 වෙනිදා අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ දවන්තම නීතිජ සමුළු පවත්වා ගන්න. ඒවට හැරෙන්නවත් බෑ, අලුගු තියන්නවත් බෑ, ලං වෙන්නවත් බෑ. දසත සසාරා විශ්වාසයේ සන්නාමය. දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.